අපි ස්වාමීන් වහන්ස ඒ වගේම දැකලා පුරුදු මූණු මේ සභාවේ ඉන්නවා අද මේ සමාජය තුල අපි කල යුතු අපේ වගකීම කුමක්ද කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ සාකච්ඡාවක් ආරම්භ වීමට කාලය පැමිණලා තියෙනවා අර කලින් කතා කරපු මහත්මයෙක් කිව්වා අපි ඉන්න කන්නාඩි නැතෙන් යකඩ ගෙවල් වලින් එළියට ඇවිල්ලා හිතන්න කියලා. ඔව් අපි මනසේ හදාගත්ත අධ්‍යාපනයෙන් හදාගත්ත සංකල්ප හිතේ හිර කරගත්ත විවිධ න්‍යායික වාද ඒවා මේක හඬ පොඩ්ඩක් අඩු කරනම් හරි සියල්ලම අරගෙන බැලුවොත් ඒවා තුල හිර වෙන්නේ නැතුව බලනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි මොකද මේ ලෝකයේ තියෙන එක ප්‍රශ්නයක් තමයි අපි එල්බගත්ත න්‍යායකින් අපට ගැලවෙන්න බැහැ ඒකට අපි සාමාන්‍යයෙන් බුද්ධ ධර්මයේ කියනවා මා ණය හේතු කියලා මො න්‍යායිකව අපි හිරකරුව වෙනවා මා තක්ක හේතු තර්කෙන් හරිය කියලා හිතනවා සමහර ඒවා මේ තර්කෙන් හරිම තර්කාන්විතයි කියලා අපි හිතනවා මා પરම්පරාය මේක අපේ කාලයත් ඉස්සේ එනහන්ද අපි මේවා පිළිගන්නවයි කියලා හිතනවා මේක අපේ කණ්ඩායමයි කියලා අපි පිළිගන්නවයි කියලා හිතනවා මා પરම්පරාය මා ඉතිගිරාය මෙන්න මෙහෙම කට්ටිය ලියලා තියෙන මෙහෙම එනහන්ද අපි පිළිගන්නවා ඉතින් ඒ වගේ තැනකින් මිදෙන්න නම් මම දකින හැටියට වික්ෂුවක් හැටියට මට තේරෙන පළවෙනි දේ තමයි ආධ්‍යාත්මිකව ධර්මයත් එක්ක හිතන්න ඕන. ඒක ලේසි කටයුත්තක් නෙවෙයි. ඒකට භාවනාව අවශ්‍යයි. සියුම් තම්පත්කමක් අවශ්‍යයි. අපි කියනවා මේ සතිය කියලා. සතිය කියන්නේ තමා දෙස බැලීම. මේ ලෝකේ සියලුම චින්තන මාර්ග ගුණනගලා තියෙන්නේ තමන්ට තමන්ගෙන් පිට බාහිර ලෝකේ දිහා බලන්න. බාහිර ලෝකේ අසාධාරණයි බාහිර ලෝකේ පැවැත්ම මෙහෙමයි බාහිර ලෝකේ මතවාද තියෙනවා බාහිර ලෝකය විශ්ලේෂණය කරන්න අපි කටයුතු කරනවා බාහිර ලෝකේ යථාර්ථයක් තියෙනවා බාහිර ලෝකේ අපි දකින්න ඕන ආදි වශයෙන් මේ සියල්ලම පදනම්න්නේ බාහිර ලෝකයේ පදනම් වෙලා මා දකින්නේ මේ ප්‍රශ්නේදී පළවෙනි ආරම්භය ආධ්‍යාත්මික ව්‍යාපාරයක් කියලා ආධ්‍යාත්මික ව්‍යාපාරයක් කියන්නේ අදහස් වෙන්නේ මා දෙස බලන්නේ කොහොමද මා නිරීක්ෂකයෙක් වෙන්නේ කොහොමද ඒ මා නිරීක්ෂකයෙක් වීමෙන් මා දැකීමෙන් තමයි ඔහුට විශ්ව සාධාරණ පුජ්‍යලයක් වෙන්න පුළුවන් ඒක තමයි බෞද්ධ භික්ෂුවක් හැටියට මම දකින පළවෙනි මගේ පදනම මා දෙස බලමින් මා වෙනස් වෙමින් මාගේ ආත්මහරණය ආත්මහරණය කියන්නේ මම අතහැරලා දාන එක මා අතහැරලා දාන්න නම් මගේ මනස පිරිසිදු විය යුතුයි සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසනං ආකෘති තමන් තුල විඳ ගන්න ඕනේ මොකද සමාජ සමාජය මා යනු සමාජයයි සමාජයේ තියෙන සංකල්ප සමාජයේ තියෙන ප්‍රවාද මත තමයි අපි හිතන්නේ අපි කල්පනා කරන්නේ උදාහරණයකට ගත්තොත් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ විශ්වවිද්‍යාලයට යනකොට මගේ මනස තුල තිබිච්ච ප්‍රධාන සංකල්පය මාක්ස්වාදය මාක්ස්වාදයට අනුව සෑහෙන කාලයක් හිටුව මොකද අපේ ගම නායකයා කොමියුනිස්ට් පක්ෂේ නායකයා අපේ ගෙවල් ළඟ ඒකන්ද අපිට කුඩා කලපට මාක්ස්වාදී බලපෑවා අපි විශ්වවිද්‍යාලය යනකොටත් අපි එහෙම හිතුවා සෑහෙන අමාරු වුණා ඒ සංස්කෘතියෙන් ගැලවිලා හිතන්න දැන් වුණත් ඒ ක්ලේශය ඇතුව තමයි හිතන්න වෙන්නේ අපිට මොකද මුලින්ම බලපාපු ඒ කියන්නේ අපේ හිතේ මුලින්ම කෙටිච්ච අදහස අයින් කරන්න සෑහෙන අමාරු සෑහෙනවා මුලින්ම කැටිච්ච එකේම එළිලා ඉන්නේ. ඉතින් න්‍යායිකවාදයක් විදිහට අපේ ඔළුවට හැදිච්ච ආකෘතිය මාක්ස්වාදය. පසුව මේවා ගැන කල්පනා කළා මේවා ගැන හිතලා බුද්ධාගම පවා අපි තුල ගොඩනැගෙන්නේ ආකෘතියක් හැටියට. ඒක ලෝකයේ තියෙන ආකෘති බිඳලා ලෝකයේ දිහා බලන විද්‍යාවක් හැටියට සමාජය තුල තහවුරු කළා නැහැ. මම හිතන්නේ මෙතන මම කතා කරන්නේ ජාතික හෙළවුරුමය හෝ කෙනෙක් හැටියට නෙවෙයි මම හිතුවා මේ ඉන්න අය
මේ දේශපාලනය ගැන ටිකක් හැප්පිලා ලෝකෙ පෙරලන්න ඕන අපි මේ සමාජයේ කඩලා හදන්න ඕනේ කියලා හිතපු කණ්ඩායම් මෙතන ඉන්නවා කියලා මට හිතුණා. උණු දිහා බැලුවා. මේ විප්ලවයක් කරලා මේ සමාජය හදන්න ඕනේ කියලා හිතපු අය මෙතන හිටියා. ඒ වගේම ඒගොල්ලෝ වයසින් පරිණත වෙනකොට සහ තමන් හිටපු පක්ෂ සහ ව්‍යාපාර යනකොට ඒගොල්ලෝ කණ්ඩායම් දෙකක් හැදෙනවා. පැවැත්ම වෙනුවෙන් තමන්ගේ ජීවිතය හදාගන්න මොකක් හරි කරනවා. ඒත් මනස තියෙන සමාජවාදී කියලා. කඳ වෙනස් වෙලා. මොකද පැවැත්ම සඳහා කඳ වෙනස් වෙලා. හැබැයි ඔවුන්ගේ සිත්තර තියෙනවා මේ සමාජ සාධාරණත්වයේ පිළිබඳ කතාව. පුදුවිගත් තම අද මම මට පේන්නේ පොදු කතිකාවතක් ගොඩ නැගීමේදී ඉතාම වැදගත් වෙන්නේ සමාජයේ සාධාරණත්වය කියන එක. මනුෂ්‍යත්වය සමාජ සාධාරණත්වය කොහොමද අපි ගොඩනගන්නේ කියන එක. ඒතර අපි නිරවුල් ඇහැකින් සමාජයේ දෙස අපි බලලා මිනිස්සුන්ගේ අසාධාරණ මිනිස්සුන්ගේ පීඩාවල් වලින් අපි ජනතා මුදා ගන්න ඕන කියන තැනට අපි එළඹෙනවා මානුෂිකව. සෑම මිනිසෙය තුළම මනුෂ්‍යත්වය සාධාරණත්වය අනිත් අය දෙස බලන ආකාරය පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒ හැඟීම වඩා වර්ධනය වූ පුජ්‍යලයට තමයි මේ ලෝකයේදී වඩාම පුළුල්ව දකින්න පුළුවන්. මම මුලින්ම කියන්න මා දකින්නේ පළවෙනි පදනම මනුෂ්‍යත්වය හා මිනිසුන් ගැන ඇති වෙන හැඟීම පදනම කරගෙන. ඊළඟට මට පේනවා මේ සමාජයේ බල ආකෘතිය දේශපාලන ආකෘතිය තුළ ඉන්න බොහෝ දෙනෙක් මමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. බොහෝ දෙනෙක් තුළ මම දැක්ක මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි මිනිස්සු ගැන නොහිතන්නේ කියන එක. මිනිස්සු ගැන හැඟීමක් නැහැ කියලා මට හිතෙනවා. බොහෝ මන්ත්‍රීවරු ඇමතිවරු මම දන්න බලයක් එහෙම තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකුට යම්කිසි අවම ධනයක් සමාජ බලයක් සහිත පිරිස් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. ආවට පස්සේ තවත් ඒගොල්ලෝ ලොකු මහත් වෙනවා ආණ්ඩු පක්ෂේ නා. එතකොට ඇයි ඒගොල්ලන්ට මිනිස්සු ගැන හිතන්න බැරි? මගේ ආරම්භයේ තියෙන මනුෂ්‍යත්වයේ කියන එක. අපිට අසහනයක්. රැට නින්ද යන්නේ නැහැ. කඳුළු වෙනවා, දුක හිතෙනවා. ඇයි පළමුවෙන් මට ඇති වෙන හැඟීම මෙච්චර ලස්සන රටක ඇයි අපට සතුටින් ඉන්න බැරි කියන එක. මානුෂික ප්‍රශ්නය. මගේ ගම අතුරුලිය මගේ ගමේ ගැමියන්ගේ ග්‍රාමීය ප්‍රශ්න එහෙම තියෙනවා. ලස්සනට පාරවල් හැදිලා තියෙනවා. මාත්‍රට දැන් පැය දෙකෙන් යන්න පුළුවන්. මම හිතුවේ කවුරුවත් අපේ ගෙදරට ජංගම දුරකථනයක් හම්බෙයි කියලා. මම පුංචි කාලේ අපේ ගමට තිබුණේ, මං ගමෙන් එනකොට රේඩියෝ දෙක තුනක් තිබුණේ. එහෙම ගමේ අද හැම ගෙදරම ටෙලිවිෂන්, හැම ගෙදරම ටෙලිෆෝන්. නමුත් මිනිස්සුන්ගේ මානුෂික ප්‍රශ්න ගැමියෝ හැටියට ඔවුන් මුණ දීපු විවිධ සමාජීය බෙදීම් ආදී ප්‍රශ්නවල ගම එක පැත්තකින් තිබුණටත් වඩා ගම විකෘති වෙලා පව් ප්‍රශ්න ඇති වෙලා මිනිස්සු තුළ මානුෂික සම්බන්ධතාවයක් නැති ජන කණ්ඩායමක් බවට මිනිස්සු පත් වෙලා තියෙනවා. ලෝකයේ දිහා අරගෙන බැලුවත් මේ මානුෂික ප්‍රශ්නේ මත අරගෙන බැලුවොත් මට පේන්නේ ලෝකයේ බලවතුන් එක්සත් ජනපදයේ වේවා, බලවත් රටවල් වේවා, බලය ලබා ගත්ත අය කල්පනා කරන්නේ ඒ බලය තව තවත් දැඩි කරගන්නේ කොහොමද කියලා. ඒක තමයි මම දකින්නේ. අපි මේක බෞද්ධර්ථයෙන් කියනවා මමත්වය හා මා මත බලයේ ගුණ නැගීමේ ඌමනාව. ඒතර ඒක සමාජ පන්තියක් හැටියට ඒක ගුණ නැගෙනවා. මා මත, මගේ ප්‍රබුද්ධත්වය, මගේ බලය මා ගුණ නැගන්න ඕන කියලා. ඒක ඇමරිකාව වෙන්න පුළුවන්, ලංකාව වෙන්න පුළුවන්, කොහේ හරි වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලය තුළ, ඒ කණ්ඩායම තුළ මනුෂ්‍යත්වය නැහැ. මිනිස්සු ගැන හිතන්නේ. ඒ අර්ථයෙන් දේශපාලන බලයට පත් වූ අය විශේෂයෙන්ම ලංකාවගේ රටක මම දැක්ක විශේෂම දේ ලෝකයේ අනිත් දියුණු රටවලට වඩා මා දියුණුව කියලා කියන්නේ අඩු ගන්න මේ චින්තන වශයෙන් පුළුල් වෙච්ච අයට වඩා මා දැකපු වැදගත්ම දේ මානුෂිකව මිනිසුන් ලෙස පුළුල්ව ප්‍රශ්න දෙහා බලන්නේ නැහැ. විශේෂයෙන්ම 77 න් පසුව මේ දේශපාලන භූමිකාව තුළ ඉතාම තමන් තුළ ප්‍රබුද්ධය හා බලය ගුණ ගන්න ගන්නේ කෙසේද කියන එක මිසක් මානුෂික හැඟීම මත පදනම්ම කල්පනා කරන්නේ නැහැ. එතකොට මගේ මම දකින්නේ දේශපාලන ව්‍යාපාරයක් පටන් ගන්නෙ මිනිස්සු පිළිබඳ සාධාරණත්වයේ පිළිබඳ කාරණේ පදනම් කරගෙන. එහෙම කල්පනා කරන කෙනෙකුට දෙමළ, සිංහල, මුස්ලිම් කියලා ආකෘති තියෙන්න බෑ. ඒක පුළුල් ඇහැකින් තමයි අපි මිනිස්සු දිහා බලන්න වෙන්නේ. එහෙම ආකෘති නැහැ. අද මම පෙනී සිටි ලංකාවේ ප්‍රධාන මෑත කාලේ මම සාකච්ඡා කරපු ප්‍රශ්නයක් තමයි ලංකාවේ ගොවියන්ගේ ප්‍රශ්නේ. එතකොට මේ අපි බලමු, අපි එක ප්‍රශ්නයක් අපි අරගෙන බැලුවොත් මේ ගොවියන්ගේ ප්‍රශ්නේ අරන් බැලුවොත් මට තේරිච්ච දේ තමයි ලංකාවගේ ගස්කොලන් වැවෙන ඝර්ම කලාපී රටවල
විශේෂ මේ සමගයට ආසන්න රටවල දුප්පත්කමක් තියෙනවා. අප්‍රිකානු අපේ සමගයේ ජීවත් වෙන රටවල් වල ඉන්දියානු කලාපේ එවැගේම ලතින් ඇමරිකානු රටවල් එක සමාන ලක්ෂණ ටිකක් තියෙනවා. අපට ඉරුවෙලිය ලැබෙන විදි පය 12 12 තියෙන මේ රටවල් වල එක සමාන මට්ටමක් තියෙනවා. අරගෙන බැලුවම මේ රටවල් දෙකපු දෙය තමයි පළවෙනි මේ යටත් විතර මම දැක්ක දේ තමයි ලංකාව තුල. ලංකාව ගුණනගන්න නම් ලංකාවේ සාධාරණත්වයක් කරන්න නම් ලංකාවේ පළවෙනි දේ ලංකාවේ තියෙන විශේෂත්වය. සමාජ ව්‍යාපාරයකට අපි දකින්නේ කොහොමද? සමාජ ව්‍යාපාරය. අපේ ලංකාවේ තියෙන විශේෂත්වය මම දකින්න හැටියට අපේ රටේ තියෙන ජෛව විවිධත්වය. මේ රටට විවිධ ජාතීන් ආවේ ගොඩක් පදනම උනේ අපේ රටේ හැදෙන පළමුම කුරුඳු පිළිබඳ කතාව. දෙවනුව ඒක පස්සේ කාලේ කුරුඳු රබර් ආදී දේවල් අපි පිටරට ගස් කොළන් ගෙනල්ලා වගා කළේ වාණිජ ව්‍යාපාරයට ගෙනාවා. දැන් ලෝකේ ඒක අපි ඒ ගස් කොළන් මත අරගෙන බැලුවොත් දැන් ලෝකේ 1960 න් පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? රටවල් ආක්‍රමණය කිරීම සඳහා පාවිච්චි කරපු පළවෙනි දේ තමයි ඒ රටවල ජාන සහ බීජ මංකොල්ල කන එක. ඒක කපවත්තන් යන විදිය කොච්චර කැතද? අද අරන් බලන්න අපේ රටට බීජ ගේනවා. ඒ බීජ අපට පැල කරන්න බෑ. ඕනම බීජයක් අභිජනනය කරන්න පුළුවන් පැල කරන්න පුළුවන් විදිහට. හැබැයි අපට විකුණන්නේ අභිජනනය කරන්න බැරි විදිහට. ඒ බීජය හදලා තියෙන්නේම කිමිකල්ස් පදනම් කරගෙන. කෘෂිකාර්මික දේවල් ඒ කියන්නේ මේ ඒවා නැතුව මේ අපිට බෑ ඒක වගා කරන්න. දැන් කට්ටිය කතා කරනවා මේ ඉඩම් පිළිබඳ අයිතිය, භූමිය පිළිබඳ අයිතිය. භූමිය පිළිබඳ අයිතිය තියෙන්නේ සිංහලයටවත් දෙමළටවත් මුස්ලිම් මිනිහටවත් නෙමෙයි. භූමිය හැදෙන බීජයක් අයිති කරගත්තද ඔහු තමයි භූමිය අයිති කරවද. අද බීජවල අයිතිය ලංකාවේ ඒකාධිකාරය අපෙන් උදුරගෙන ඉවරයි. මේ ආණ්ඩුව බීජ පනත ගෙනාව අමතිවරය දන්නේ බීජ පනත ආවේ කොහොමද කියලා. ඊට පස්සේ ආසියානු සංවර්ධන අභිජනන බීජ පනතක් ගෙනාව ආණ්ඩුව දන්නේ කොහොමද ආවේ කියලා. ඒ වගේ දැන් මේක ආපු වෙලාවේ ආසියානු බීජ සංවර්ධන පනත ආවම ආණ්ඩුව දන්නේ කොහෙන්ද ආවේ කියලා. කොයි ආණ්ඩුව ආවත් මේ අන්තර්ජාතික මේ බලපෑමෙන් අපට නිදහස් වෙන්න බැහැ. ඒක කඩන්න නම් යෝධ සබුද්ධික දැනුවත් ව්‍යාපාරය කඩලා අවශ්‍යයි. අද හරිම දුක හිතනවා. අද මේ වෙනකොට අපි මේ දේශපාලන ගැන හෙන්න සාල ලක්ෂණ කතා කියනවා. 13 දිනක් මැරෙන වහුඩ රෝගී 13 දිනක් මැරෙන රජරට ප්‍රදේශයේ මැදවචිය පදවිය පදවි ශ්‍රීපුර ගෝමරං කඩවල මේ ප්‍රදේශවල හැමදාම අහිංසක ගොවියෝ පුංචි මිනි පෙට්ටියක තමන්ගේ මිනිය තියලා යනවා, තියාගෙන යනවා. ඒ ගොවි දැන් කරපු ගොවි මහත්තයා මැරිලා. හැබැයි අපි කල්පනා කරන්නේ වතුර දෙන්න නෙවෙයි, අපි කල්පනා කරන්නේ කොහොමද පාර කපට් කරන්න කියලා, පාර අධිවේගී කරන්න කියලා. අපිට හදවතක් නෑ, පපුවක් නෑ ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ. එතන තියෙනවා දේශපාලන ප්‍රශ්නය. මොකද්ද දේශපාලන ප්‍රශ්නේ? අපි කොහොමද අපේ රටේ බීජ අයිතිය තහවුරු කරගන්නේ? ඉන්දියාවේ බලන්නේ කරපු දේ මුලින්ම රිචේරියා තමයි මුළු ඉන්දියාවේම බීජවල අයිතිය හිටියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා. රිචේරියා මාරු කරා. එතකොට රිචේරියාට කිව්වා ඒ බීජ ටික දෙන්න කියලා. රිචේරියා කිව්වා මේක මේ අන්තර්ජාතික සමාගම් වලට මෙයා දෙන්න බැහැ කියලා. බැහැ කොහොම? ඊට පස්සේ මොකද කරේ? ස්වාමිනාදන් ගෙනා. ස්වාමිනාදන් විකුණන පිලිපීනට එක. ස්වාමිනාදන් අද පාපෝච්චාරණය කරන මංකරේ ජාතික අපරාධයක් කියලා. එතකොට අද පංජාබ් එකේ මොකද්ද වෙන්නේ? අද පංජාබ් එකේ මොකද්ද වෙන්නේ? අද කැන්සර් ට්‍රේඩ්. කවුද කතා කරන්නේ? වාමාංශික ව්‍යාපාරයක් තියෙනවද? කිසි කෙනෙක් මෙන්න මේක ගැලවිලා හරි ආහරි. කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. එතකොට දැන් ඉන්දියාවේ මොකද්ද වෙලා තියෙන්නේ? පිලිපීනේ මොකද්ද වෙලා තියෙන්නේ? පිලිපීනේ කොච්චර පිළිකරවගෙන ඉන්නවද? අද ලංකාවට ඩෝල් කම්පැනි ඇවිල්ලා තිනවා. අක්කර 10 ගණන් ගන්නවා. කිසි වගකීමක් නැහැ මේගොල්ලෝ ඉඩම් දෙන්නේ අම්මා අප්පගේ බූදලේ වගේ. මම දන්නේ කාගේ සාක්කුවලට දැන් හොරගම් කරනවා කියනවා. කාගේ සාක්කුවලට සල්ලි ලැබෙනවද කියලා මම දන්නේ නැහැ. මට භික්ෂුවකට එකක් කියන්න පුළුවන්. සල්ලි අරන් තමයි මෙයා කරන්නේ. එතකොට අද ලංකාවේ කෙහෙල් වර්ග 3400ක් තියෙනවා. අපිට පේන්නේ සුපර් මාකට් එකේ තියෙන කෙහෙල් ටික ලස්සනයි කියලා. ඊළඟට අද දැන් සුපර් මාකට් වලට ණය දෙනවා අන්තර්ජාතික ඇමරිකානු බැංකුවලින්. මොකටද?
මිනිස්සුන්ට වගා කරන්න ඒකත් පාලනය කරනවා මේ බැංකු පද්ධතිය මගේ ඒ කියන්නේ මේ සුපර් මාකට් පද්ධතිය මගේ කොළඹ නගරයේ සහ නගරවල තියෙන සුපර් මාකට් පද්ධතිය මගේ ඊළඟට ආණ්ඩුව කියනවා අපි හදනවා සුපිරි නගර හැමතැනම 200ක් හදනවා මොනවද වෙන්නේ කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට වෙන්නේ අධිවේගී මාර්ග එනවා නගර හැදෙනවා හම්බන්තොට ලස්සනව ලයිටර නමුත් මේක යටින් අපේ රට ඇතුලේ අපි ඇති කරන වහල්භාවය කොච්චරද කියලා අපට තේරෙන්නේ අද තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේ ගොවිතැන අපේ අපේ බඩවැල අපේ පපුව අපේ නොවන තත්ත්වයට පරිවර්තනය කිරීම තමයි ප්‍රශ්නේ ඒකට කොහොමද දෙමළ මිනිහයි සිංහල මිනිහයි එකතු වෙන්නේ කිරිනොච්චිය ප්‍රභාකරන්ගේ යුද්ධෙට පිහිටද්ද වෙන්නේ ඇග්‍රෝ කෙමිකල්ස් ටික ගියේ නැහැ යුද්ධේ නරක තමයි ත්‍රස්තවාදයේත් ප්‍රශ්නයක් තමයි හැබැයි අඩු ගානේ ඒ පොළවේ ඒක නිසා ඇග්‍රෝ කෙමිකල්ස් ගියේ නැහැ දැන් මොකදදලා තියෙන්නේ දැන් දෙමළ මිනිස්සු ඇති තරම් මේව පාවිච්චි කරනවා අර පොංගානක් වගාන කරු බිම්මුල තිබිච්ච පස සම්පූර්ණයෙන් අද විනාශ කරනවා අපට කිසිම අදහසක් නැහැ මේවා ගැන මම හිතන්නේ මම මේ නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා කෝ ජාතීන් අතර සාමය ඇති කරන්නේ කොහොමද ජාතීන් අතර සාමය ඇති කරන්න පුළුවන් වෙන්නේ දෙමළ දෙමළ සිංහල සිංහල කියලා කතා කරලා නෙමෙයි මේ පුළුල් ප්‍රශ්න පිළිබඳව පුළුල්ව දැක්කෝ ඒක ඇතුලේ මේ අනතුරු හරියට නිර්වචනය කරගත්තොත් පැහැදිලි කරගත්තොත් අපට දෙමළ සිංහල කියලා නෙවෙයි මේ රටේ තියෙන ප්‍රශ්නේ තියෙන එකතු වෙලා කතා කරන්නේ බෙන්ගොල්ලා කතා කරන්නේ අපේ වතුර ටිකට මොකද කරලා තියෙන්නේ අපේ බීජ ගොවි පොළවලට මොකද කරලා තියෙන්නේ මේගොල්ලා බීජ ගොවි පොළවල අයිතිය අද සම්පූර්ණයෙන් අපේ නැති කරා අද අද CIC සමාගම නැත්තම් කුඹුරක වීදි කියන්න බෑ අද අපට අද ඇග්‍රෝ කෙමිකල්ස් 1 බිලියන් අද පොළවට ගහන්න නැතුව අද ගොවිතැන කරන්න බැරි තත්ත්වයට ගෙනල්ලා තියෙනවා අද අක්කර ලක්ෂ 16ක් විතර තේ වතුරට කොච්චර ගහනවද මේ ග්ලයිෆොසේට් अमेरिकाව දැනගෙන හිටියා ආසනික් කියන විස සහිත ග්ලයිෆොසේට් කිවුල් ජලයේ තියෙන තැන් වලට හානි කරයි කියන කවදාවත් එක්සත් ජනපදයේ විසින් මේ මේ මොන්සැන්ටෝ වගේ සමාගම විසින් කවදාවත් ඒ වස බෝතලේ ලිව්වේ නැහැ මේක ඇතුලේ ආසනික් තියෙනවයි කියලා තවම අපේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැදුවේ නැහැ දැන් මේ ඊයේ පෙරේදා ඊයේ කැබිනට් එකට එනවා පේපර් එකක් කෘමිනාශක ගහන්නේ කොහොමද බාල්දිය හොදන්නේ කොහොමද ආත්මේස් පාවිච්චි කරන්නේ කොහොමද ඕගෙන කතා කරන්නේ හැබැයි කියන්නේ නැහැ මේකේ තියෙන වස ප්‍රමාණය කුප්පියේ ලියන්න ඕන කියලා සදාචාරයක් නැහැ අන්න ප්‍රශ්නේ සිගරට් කම්පැනි එක දෙමළ මිනිහට පොදුයි අපටත් පොදුයි ආණ්ඩුවේ පාර්ලිමේන්තුව පැනවුවම නීතියක් 80%ක් මේ අවවාදය දෙන්න ඕනේ කියලා ඕස්ට්‍රේලියාවේ ඒ නීතිය පිළිරන් තියෙන නම් එකම සමාගමයි ඇයි ඒකට ලංකාවේ පාර්ලිමේන්තුව පනෝව එක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක දෙන්නේ නැත්තේ ඇයි විජේදාස රාජපක්ෂ මහත්තයා මන් දන්නේ නැහැ කියලා මෙහෙම රටක මෙහෙම කරන්න පුළුවන්ද කියලා මෙන්න මේවා සම්බන්ධයෙන් පොදු ප්‍රශ්නය අපේ අගුසද ප්‍රතිපත්තිය අපි ලෙඩ වෙනවා අපේ රෝගින් ලෙඩු අද හැමතැනම රෝහල් ඇදෙනවා ලොකු මිනිසුන්ට ටැබ්ලට් ගිල ගිල ඉන්න පුළුවන් අවුසද ප්‍රතිපත්තියද මොකද වෙලා තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය ගුණනගන්න කොහොමද අපිට එකතු වෙන්න පුළුවන් දැන් කල්පනා කරනවා ආණ්ඩු විනාශ කරගන්න ආණ්ඩු විනාශ කරන්න නෙමෙයි මේ ප්‍රතිපත්තිය සහ මේ ක්‍රමය වෙනස් කරන්න සබුද්ධිකව මිනිසු දැනුවත් කරන්න ඒ වගේම මම දකින්න විදිහට සමාජ ව්‍යාපාරවල අපට බැරි වෙච්ච දුක් විඳපු සමාජ ව්‍යාපාරවල අපිත් ඒ දුක වින්ද අපිත් මේ හිතුව මේ සමාජය හදන්න ඕන කියලා එහෙම දුක් විඳපු සමාජ ව්‍යාපාරවල හිටපු අපට බැරි වෙච්ච එක දෙයක් තියෙනවා අපි ගමු අපේ රටේ ගොවි ජනතාව සංවිධානය කරන්න කිසිම දේශපාලන පක්ෂයක ලංකාවේ බැරි වුණා ජනතා විමුක්ති පෙරමුණටත් බැරුණා අනිත් අයටත් බැරුණා किसीम पक्षे घट मे संबंधे मठ तेरने संयुक्त मन कल तो मनोद उलुतिया कथा कर अपे आहार टीक अपे बेथेत्क अपे जीवन क्रम कहुमत हदने संबंधे प्रतिपत्ति अग्न एक मे रट गो मे रटे लोकेम दिखना ලෝකෙ දිහා භික්ෂුවක් හැටියට සහ මා දකින්න හැටියට මම කැමති නිදහසේ කතා කරන්න මා දකින්නේ ලෝකෙ තියෙන ප්‍රශ්නය බලශක්ති අර්බුදයක් කියලාද අද බලන්න ලෝකේ ජාතීන් අතර ප්‍රශ්න නෙමෙයි ජාතීන්ගේ නිදහස නමින් ආගම් කණ්ඩායම් වල නිදහස මගින් ඇති කරන සියලුම යුද්ධ යටින් තියෙන්නේ තෙල් පිළිබඳ අර්බුදය පදනම් කරගත් අරගලය අද ආරම්භනන රුසියාවේ අරගලය යුක්‍රේන් ප්‍රශ නේ පහුගිය කාලේ අප්‍රිකානු කලාපයේ තිබිච්ච ප්‍රශ්න පසුගිය කාලේ යුගොස්ලාවියාවේ තිබිච්ච ප්‍රශ්න මේ අන්තර්ජාතික ප්‍රශ්නවල තිබුණේ මොකද්ද රුසියාවේ අද මේ අරගලයේ මොකද්ද බලශක්තිය පිළිබඳ ප්‍රශ්නය
අදරුසියාවට පුටින්ට කෙලින් ඉන්න පුළුවන් උනේ ඇයි? ඔහු ලෝකේ යුරෝපයට තෙල් සපයන බලශක්තිය ඔහු පාලනය කරන නිසා. යුරෝපයට බැහැ උත් එක්ක හැප්පෙන්න ඔහු ගාව මේ බලශක්ති විභවය තියෙනකම්. හැබැයි ලතින් අමරිකානු කලාපයට බලශක්ති තිබුණා. හැබැයි ඔවුන් පොඩි රටවල්. ඔවුන් තුල ඒකාබද්ධතාවය තිබුණේ නැහැ. ලතින් ඇමරිකානු රටවල ප්‍රගතිශීලී මේ එක්සත් ජනපද මේ යටත් විජය වහල් මේකෙන් නිදහස් වීමට අදහසක් තිබුණා. තිබුණට ඔවුන්ට ඒ සඳහා ඒකාබද්ධ අන්තර්ජාතික මට්ටමේ වැඩසටහනක් ඔවුන්ට තිබුණා. ඒක හන්දා අපි දැක්කේ නායකයෝ මන් දන්නේ මේ ඇත්තද බොරුද කියලා මේ සමහර වார்த்தාවල තිබුණා කියලා කියනවා. පිළිකා හැදිලා මැරෙනවා. මොකද්ද කියලා අපි හේතුව දන්නේ නැහැ. දැන් උතුරු අප්‍රිකාවේ පැතිරීගෙන යන විශාල වසංගත නො මේ මේ බෝ වෙන රෝගය. කවුරුත් දන්නවා මේක කෘතිමව හදපු මේ ප්‍රතික්‍රියාවකින් ඇතිවෙච්ච දෙයක් කියලා. ඒවා ගැන අපි ඒක මම ඒව ගැන කියන්නේ නැහැ. මම බලශක්තිය ගැන කිව්වොත් ලෝකයේ අද බලවත් වෙයි කියලා යම් කිසි જાතියක් කියනෝ නම් ආර්ථික සමෘද්ධිය අත්පත් කරගෙන තියෙනෝ නම් ඔවුන්ගේ ඇතුලේ තියෙන්නේ ඔවුන් සතුව කොච්චර බලශක්තිය තියෙනවද කියන එක මත. ප්‍රශ්නේ තියෙන බලශක්තිය. ඒ වගේම ලෝකයේ දැන් තියෙන යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මුන්න දෙන ආර්ථික ප්‍රශ්නය කුමක්ද? ලෝකයේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්නය. මම කැමති මෙතන ඉන්න වාමාංශික සහ ප්‍රගතිශීලී සහ අලුත් සමාජයක් හදන්න හිටපු තරුණ කණ්ඩායම් වලට හිතන්න පුළුවන් පළවෙනි දේ මේකට අපි අවධානය යොමු කරන්න. ඉස්සර අපිට සටන් පාඨය හරි අමාරු නා. දැන් අපිට සටන් පාඨය හදලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. කොහොමද හදලා තියෙන්නේ? කොහොමද මේ සටන් පාඨය හදලා තියෙන්නේ? අද එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා මෙන්න මේ විදියටයි බලශක්තිය පාවිච්චි කරන්නයි කියලා නීති හදලා තියෙනවා. ඒ නීතිය කියොතෝ 1997 පටන් ගත්ත කියොතෝ ප්‍රොටෝකෝල් ඊට පස්සේ කෝපන්හේගන් රියෝ 20 ප්ලස් මේ කිසිම සම්මේලනයක කියපු දේවල් කිසිම ලෝක බලවතෙක් ගණන් ගත්තේ නැහැ. අද මේ අනුව දැන් ලෝකේ පැහැදිලි කරලා තියෙනවා ඉදිරි වසර 30-40 ඇතුළත මේ ලෝක ජනගහනය විශාල ප්‍රමාණයක් මැරෙන නියමිතයි. කාලගුණ විපර්යාස විසින් අද පාකිස්තානයේ වේවා ලංකාවේ ඇති වෙලා තියෙන වියලි කාලගුණය අද පොළොන්නරුවේ ජනතාවට තියෙන ප්‍රශ්න අද වතුර පිළිබඳ ප්‍රශ්නය අපි සාකච්ඡා කරනවද? මේ ලෝකයේ ඉදිරි සුනාමි වගේ තත්ත්වයන් පමණක් නෙමෙයි විශාල විපර්යාස වලින් මිනිසු අන්ත ආහාර අර්බුදයකට ලෝකෙ මුහුණ දෙනවා. මේ වට බටහිර රටවල හදාගත්ත මේ සුපර් මාකට් සංස්කෘතිය. ඒ කියන්නේ එක ඒකාධිපති සමාගම් කීපයක් බලවත් කරගෙන ඔවුන් අතරේ ආධිපත්‍ය තියාගන්න මේ ක්‍රමයට එරෙහිව පරිසරය හා සබහා ධර්මයත් එක්ක යන චින්තනයක් තමන්ගේ රටවල් ඇතුළේ වර්ධනය කරගත්තේ නැත්නම් අපි විනාශ වෙනවා. අද මිනිසුන්ට කන්න නැහැ. හැබැයි ඒක සාකච්ඡා කරන්න. අද අනුරාධපුරයේ මිනිසුන්ට සටන් කරන්න පණ නැහැ. පාරට එන්න බෑ. අදහසක් නැහැ. මම නම් හිතන්නේ මිනිසු කැරලි ගහලා. දැන් අප්‍රිකාවේ අර සමහර ජන කණ්ඩායම් වල තිබිච්ච තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඔවුන්ට පාන් කියන්නවත් බෑ. ඒ තරම් අනතුරුදායක තත්ත්වයකට අද ගොවි කලාපේ ජනතාවද පත් වෙලා තියෙනවා. මම කිව්ව මුලින් කිව්ව පරිසර ප්‍රශ්නේ සාකච්ඡාවට භාජනය කරන මා හිතනවා අද ලෝකේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිටකළ යුතු අවම ප්‍රමාණය කිලෝග්‍රෑම් 4000යි ටොන් 4යි ටොන් 4ට මෙහෙන් අපි තියාගන්න. හැබැයි ඉක්මවලා තියෙන්නේ කවුද? ලෝකේ නෙමෙයි. අපි නෙමෙයි. අපි ටොන් එකේ ඉන්නේ. ඉක්මවලා තියෙන්නේ එක්සත් ජනපදයේ ටොන් 16. යුරෝපයේ ටොන් 11ට වැඩි. ඉන්දියාව චීනය තවමත් අපි ටොන් 5ට අඩුවෙන්. ඒ කියන්නේ මාජින් එකට පල්ලෙහෙන් අපි ඉන්නේ. අද මේ ඇති වෙන පාරිසරික අර්බුද මේ ජීවන ක්‍රමයේ ප්‍රශ්නේ මොකද්ද? දැන් ඒ ප්‍රශ්නයට අදාළව අපි උත්තර සොයන්නේ නැහැ. ලෝකේ බලවත් රටවල් කියන්නේ ඒගොල්ල කරපු ටික අපිට කරන්න. හයිවේ පාරවල් හදන්නේ මොකටද? ඒගොල්ලගේ මෝටර්සයිකල් ටික, ඒගොල්ලගේ වාහන ටික විකුණ ගන්නවා. වාහන වෙළඳපොළ සඳහා වැඩසටහන හදනවා මිසක් බලශක්තිය අඩු කිරීම සම්බන්ධයෙන් ලෝක බැංකුවට හෝ ඒ මූල්‍ය ඇතුළේ කිසිම වැඩපිළිවෙලක් ඒගොල්ල දියත් කළා නැහැ. මෙච්චර ප්‍රශ්නය බලපතලව තියෙද්දි එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන්න පුළුවන් වෙච්ච කිසිම දෙයක් නැහැ. ඒක හින්දා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ අපි වගේ රටවල් වලට නැගිටලා මේකට උත්තර හොයන්න පුළුවන්. අද ඉංගලන්තයට ගියොත් යුරෝප රටකට ගියොත් ඕනම කෙනෙකුට තේරෙනවා පත්තරවල ටෙලිවිෂන් වල හැම තිස්සෙම සාකච්ඡා වෙන ප්‍රශ්නේ මොකද්ද? පරිසර ප්‍රශ්නේ. අද ඉතාලිය ගත්තා, ජර්මනිය ගත්තා විශාල වශයෙන් මේක සාකච්ඡා වෙනවා. අපේ රටේ සාකච්ඡා වෙනවද? ආර්ථික මේ ආණ්ඩුවේ පරිසර ප්‍රශ්නේ පදනම් කරගෙන හදපු එක ආර්ථික ප්‍රතිපත්තියක් කියන්න පුළුවන්ද? එකක්වත් හදලා නැහැ. එක ප්‍රතිපත්තියක් හදලා නැහැ. විපක්ෂ මේ සම්බන්ධයෙන් කතා කරලා දින ආර්ථික එක ප්‍රතිපත්තියක් තියෙන සමාජගත කරපු කිසිම මේ සාකච්ඡා වලට අදාළ කමක් නැහැ. ඒ නිසා අද ලෝකය මේ ගියපු ආත්මార్థකාමී තමන් මත බලය ගොඩනගාගෙන තමන් විතරක් කාලා බීලා ඉන්න ඕනේ කියන ඒ කෑදර ජීවන ක්‍රමය අද ප්‍රශ්න කරලා තියෙන්නේ මේ ඇති කරපු භෞතික පාරිසරික ප්‍රශ්නයක් මගින්. ඒ පාරිසරික ප්‍රශ්නය ජය ගැනීම සඳහා
පෙරමුණ හැදෙන්නේ අපි වගේ ගස්කොලන් හැදෙන රටවල් අතරින් ස්වභාව ධර්මයත් එක්ක යන වැඩපිළිවෙලක් අපි හදන්නවා ඒකෙදි කොහොමද යාපනයේ මිනිහට මාතර මිනිහට අනුරාධපුරයේ ගොවියගේ ස්වාධීනත්වය තහවුරු කරන්නේ ඒක තමයි ස්වයං තීරණයි තියෙන්නේ අහසේ තියෙන එකක් නෙමෙයි ඒක අහසේ තියෙන එකක් නෙමෙයි ඒක භූමිය නිකන් මිනිහා ගොවියට දෙන එකක් නෙමෙයි අපේ පොළවේ අයිතිය මුළු රටේම භූමිය අයිතිය ආද අපට නැහැ ඉතින් ස්වයං තීරණ මන්ත්‍රීතුමා ඉන්නවා මං හිතන්නේ අපිට කතා කරන්න කිසිම බාධා නැහැ දෙමළ ජාතික සන්ධානය මං දැකලා නැහැ තවම වැදගත් ජාතික වශයෙන් වැදගත් කිසිම ප්‍රශ්නයකට ප්‍රවේශ වෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් තුලින් මෙවැනි පුළුල් ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡාව රටක් විදිහට හිතන පුළුල් සාකච්ඡාව ඒ වගේම අනිත් එක්සත් ජාතික පක්ෂ වේවා ජනතා විමුක්ති පෙරමුණ වේවා මේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව මම හිතන්නේ අපි හරියට අපේ දැක්ම පිරිසුදු කරගත්තු අපි කතා කරන්න ඕන මොකද්ද අපේ අභියෝගය මොකද්ද ප්‍රශ්න කිල පටන් ගත්තොත් අපට ලේසියි එකතු වෙන්න අනතුරු දැක්කම ප්‍රශ්නේ හඳුනගත්තම අපි තුල තියෙන පරස්පරත දෙමළද සිංහලද මුස්ලිම්ද ඒ පටු සීමාවෙන් ඔබට කියලා පුළුල් තැනකට අපට එන්න පුළුවන් ඉතින් මම මෙතනදී කාලය ගන්න යන්නේ නැහැ මම ආවේ කතා කරන්න නෙවෙයි මම අඩු පිරිසක් හිටියත් මම වැඩියෙන් කතා කරන්නේ මෙතන ඉන්න පිරිස සබුද්ධික පිරිසක් කියලා මට තේරෙනවා දේශපාලනිකව හිතපු ඒ දසකෝල කල්පනා කරපු ප්‍රබුද්ධ පිරිසක් අපි කතා කරමු හිරගෙවල් අර ඔබ මේ නිමේදකයා කිව්ව වගේ හිරගෙවල් වලින් ගැලවෙලා අපි කතා කරමු හැම දිනාටම බොහොම ස්තුතියි මේක ගැලවෙනව දරුවෝ මේක කියාගෙන මට තේරෙනවා